මේ පෝඩියම් එකට පැමිණෙන්නට ආරාධනා කරනවා එක්සත් ජනරාජ පෙරමුණේ බන්දුල චන්දසේන සහෝදරයාට. මම ඇත්තටම කියලා තියෙන මාතෘකා තුන පිළිබඳව එකතම සර්වාර්ථික කළමනාකරණයේ සම්බන්ධයෙන් මම ඇත්තටම අද අපිට මූණ පාන්න තියෙන දේශපාලන ආර්ථිකය පිළිබඳව තමයි කතා කරන්නේ. මම හිතන්නේ සර්වාර්ථික කළමනාකරණය කියන එක අද අපි අනුගමනය කළ යුතු දේශපාලන ආර්ථිකය කියන එකයි මම හිතන්නේ. ඒ වගේම අපි මේ පිළිබඳව පක්ෂයක් හැටියට සංවිධාන හැටියට පහුගිය වසර 4 වගේ කාලය තුල ප්‍රකාශන තුනක් එළි දැක්වුවා. එකක් තමයි මේ ගොඩේම ගොඩනගම කියලා අපි 43 සේනාංකයේ හැටියට. ඒ වගේම අපේ පක්ෂය ජනගත කරන අවස්ථාවේදී අප රටට උපින දිශානතිය කියන එක. ඒ වගේම ඉතා මෑත කාලයේ විශේෂයෙන් දේශීය ණය ප්‍රතිවිවගත කිරීමෙන් පසුව ඇතිවෙච්ච රටේ තුල තියෙන මානුෂික ප්‍රශ්න සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළා. දේශීය වෙනුවෙන් එක්වන පියවරක් කියලා ප්‍රකාශන තුනක් එළි දක්වලා තියෙනවා. මම මේ ප්‍රකාශ තුනේ අඩංගු කරුණු පදනම් කරගෙන සංක්ෂිප්තව ඔබට අදහස ඉදිරිපත් කරනවා. ඒ වගේම මම හිතනවා අපි රටක් වශයෙන් ඉන්නේ දැන් සාමාන්‍ය දේශපාලන ආර්ථික සමාජීය අවස්ථාවක නොවේ. මේක අපි ඉන්නේ විශේෂ තත්ත්වයක. ඒ වගේම අපි ඉන්නේ අතිශයින්ම අන්තරාකාරී අභියෝගයන් පහවි ගොස් නැති වටපිටාව. ඒක තමයි මම දකින අපි පක්ෂයක් විදිහට දකින පසුබිම. ඒතර මේ කාරණේ උඩ ඉඳගෙන උද්දමනය, මිල පාලනය, මිල ගණන්, ආර්ථික වර්ධන වේගය, දළ ජාතික ආදායම, විදේශ විනිමය ආදායම, ගෙවුම් ශේෂය වගේ මේ සර්වාර්ථික ආර්ථික භාෂාවෙන් කියන කරුණු සම්බන්ධයෙන් අපි මොකද්ද කියන්නේ කියන එක වැදගත් වෙනවා. 2022 රට බංකොලොත් වීමෙන් අනතුරුව අපි මේ වෙනකොට යම්කිසි සාමාන්‍ය වෙනස් තලයක ආර්ථික සමතුලිතතාවයක් ඇති කරගෙන තියෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ පක්ෂයක් අපේ පක්ෂයක් විදිහට. ඒ කියන්නේ විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇති කරගෙන තිබෙන එකඟතාවයන් හා ඔවුන්ගේ සහයෝගය ලබාගෙන අපේ ආර්ථිකය හැඩගස්ස ගැනීමට කර ඇති වැඩපිළිවෙලත් ඒ යටතේ දේශීය ණය ප්‍රතිවිවගත කරණය සිදු කළා. ඒක බලපෑම හා විදේශීය ණය ප්‍රතිවිවගත කිරීමට තාමත් උත්සාහයක් දරමින් ඉන්න වකවානුවක තමයි මේ කතාව කරන්න වෙන්නේ හා ඒ අනුව තමයි ඉදිරියට දකින්න වෙන්නේ කියන එක මම විශ්වාස කරනවා. දැන් බොහෝ රටේ සංවාදයක් තියෙනවා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මේ වැඩසටහනත් එක්ක ඉදිරියට යනවද නැද්ද කියලා. පක්ෂයක් වශයෙන් අපි විශ්වාස කරනවා ඒ සංවාදයේ තේරුමක් නැහැ කියලා. ඇත්ත වශයෙන්ම අපිට මේ වැඩසටහන තුල තව අවම වශයෙන් වසර 5ක්වත් ඉදිරියට යා යුතුව තිබෙනවා කියන එකයි මගේ විශ්වාසය. අපි පක්ෂයේ ඉදිරියට විශ්වාස කරා. ඒක ඇත්ත වශයෙන්ම තිත්ත කසායක් වෙන්න පුළුවන්. නමුත් මේ தത്വයට කවුරු පාලනය කළත් එක එක පාලකෙන් වග කියන්න වෙන්න පුළුවන් විවිධ. නමුත් අපි සියල්ල විසින් මේ අර්බුදයට වගකිව යුතු බැවින් අපිට මේ තිත්ත කසාය බොන්න වෙලා තියෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන අපි කිතුනේ බොහෝ දෙනෙක් කියපිරව ගන්නවා ඇති. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය එක්කෙන ඩොලරේ යම් ප්‍රමාණයෙන් ජාත්‍යන්තරව ඒක ඒ ඩොලරේ පාලනය කරගන්න ස්ථායී කරගන්න එක ගන්න. එහෙම නැත්නම් ඇමරිකාව ඒ අවශ්‍ය පිටහිර රටවල්
ඒ තුළ තියෙන බලපෑම පිළිබඳව තියෙන කතාව ඇත්ත. හැබැයි අපි අමතක කරන්න එපා අපේ මේ ණය අර්බුදයෙන් ගොඩේම සඳහා ඊට විකල්පයක් හැටියට තියෙන චීනය අපි දීපාර්ශ්වික ණය සෑහෙන ප්‍රමාණයක් අරන් තියෙන රටක් චීනය පවා මේ වැඩපිළිවෙල ඒ ඉදිරියට යන්න ඕනේ කියන එක දැන් ප්‍රකාශ වෙලා තියෙනවා ලිඛිතව. ඒ පිළිබඳ වත්මන් ආණ්ඩුවට ඒ ඔවුන්ගේ කැමැත්ත දීලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම අවශ්‍යයි කියන එකයි මගේ විශ්වාසය. මේ රාමුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යම් ඉලක්ක සහ ලබා දී තියෙනවා. යම් රාමුවක් අපිට ලබා දීලා තියෙනවා. ඒක වැදගත්. හැබැයි ඒ වගේම ආණ්ඩුකරණය පිළිබඳ යහපාලනය පිළිබඳව ඔවුන් කොන්දේසි 16ක් මග පෙන්වීම 16ක් ලබා දීලා තියෙනවා. මේ පවතින ආණ්ඩුව කෙරෙහි තියෙන විවේචනය තමයි අපි තුළ ඒ යහපාලන ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව ගෙන යන පියවර සාර්ථක නැහැ කියන. ඒ පියවරත් අනිවාර්යයෙන්ම සාර්ථක කරගත යුතුයි කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඊළඟට අනිවාර්යයෙන්ම අපිට මෙවැනි අර්බුදවලින් ගොඩාක් රටවල් බොහොමයක් ඒ සඳහා තවමත් අරගල කරන රටවල් බොහොමයක් පිරවෙසුම් කරණය තමයි ආර්ථිකයේ මූලෝපාය කරගෙන තියෙන්නේ. නිසා ඒ පිරවෙසුම් කරණයට යන්න ඕනේ. අපි දැක්කා දේශීය ණය ප්‍රතිවිවගත කරන්නේ කිරීමේදී බොහෝ විට එහි සමතුලිතතාවයක් තිබුණේ නැහැ. විශේෂයෙන් වැඩිම නම් ජනතාව මත බරපටවීම, ජනතාව වැඩ කරන ජනතාවගේ EPF එක ETF එකට බරපටවීම කියලා. නමුත් සමාජයේ වරප්‍රසාද කොටස් වල ඔවුන්ට බදු පැනවීම, බැංකුවලට යම් ප්‍රමාණයකට ඒ බර නොදී සිටීම වැනි කාරණා නිසා යම් පීඩාවක් මානුෂික අර්බුදයක් සමාජයේ ඇති වෙලා තියෙනවා. අපි හිතනවා ඒ තත්ත්වය තරම් හොඳ නෑ, ඒ පිපිරීම තාම දරුණුයි. ඒ සඳහා ඒ ජනතාව කෙරේ සහකම්පණයෙන් යුතුව වැඩ කිරීම, මෙවැනි පිරිවසුම් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේදී අත්‍යවශ්‍ය වෙනවා. මොකද එවැනි වැඩපිළිවෙළකට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විවිධ බහුජන සංවිධාන පමණක් නෙමෙයි ජනතාව දිනාගත හැක්කේ එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළොත් විතරයි. අපි ඒ නිසා තමයි ආරම්භයේදී විශේෂයෙන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන අවස්ථාවේදී කිව්වේ සියලු පක්ෂ අතර අවම වශයෙන් පාර්ලිමේන්තුවෙන් නියෝජනය කරන පක්ෂ අතර පොදු එකඟතාවයක් අවම වැඩපිළිවෙල හදාගෙන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු කියලා. නමුත් කනගාටුවට කරුණ එවැනි එකඟතාවයක් හදා ගන්න අපි අපොහොසත් වෙලා තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ මේ වැඩපිළිවෙලේ ගියත් අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා නම් අනිවාර්යයෙන්ම අපේ ආර්ථික වර්ධන වේගය ඊළඟ අවුරුදු 5 ඇතුළත 5%ක් දක්වාත් වැඩි කරගන්න වෙනවා. ඒ සඳහා විශේෂිතව වැඩපිළිවෙලකට අපි ගමන් කළ යුතු වෙනවා. අනිත් එක් පාර්ශ්වයේ තමයි මේ වැඩපිළිවෙල නිසා අද කුටුම්බ ආර්ථිකය බිඳ වැටීම ඉතාම දරුණුවට සිද්ධ වෙමින් තියෙනවා. දැන් එහි ප්‍රතිඵලයක් වශයෙන් අපිට පේනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්ෂේත්‍රවල අර්බුද නිසා පීඩිත ජනතාව බහුතරයක් ජනතාවට යම් පීඩා ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ නැහැ මේ අවස්ථාවේදී අධ්‍යාපනය තුලවත් සෞඛ්‍ය තුලවත් රාජ්‍ය වියදම අඩු කරලා
මේ ප්‍රශ්නට විසඳුමක් තියෙනවා කියලා. එය තව අර්බුදය, ඒ අර්බුදය තවත් වැඩි කර ගැනීමක් හැටියටයි දකින්නේ. මොකද අපේ සමාජයේ තියෙන ඒ සමාජ ආර්ථික වශයෙන් තියෙන සමාජ විෂමතාවයේ වැඩි නිසා. ඒ වගේම ප්‍රවාහනය ස්ථාවර මිලක් විනිවිද පේන මිල සූත්‍රයක් නැතුව ඒ ප්‍රවාහන වියදම් සඳහා අපි කරන ඒ ආර්ථිකය කළමනාකරණය කිරීම තුළ බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බිඳවැටලා තියෙනවා. ඒක බලපාලා තියෙනවා ව්‍යාපාර කරන පිරිස්වලට. ඒ නිසා මේවා පැහැදිලි විනිවිද භාවයක් හා තියෙනවා. මයිකල් මගේ වෙලාව ඉවරයි. නමුත් මං රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය සම්බන්ධයෙන් වගේම ඒ තුළ රාජ්‍ය ආදායම වැඩි කිරීම, රාජ්‍ය වියදම පාලනය කිරීම වගේ කරුණු සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ සඳහා අපි යම් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. පරිවර්තනීය විප්ලවීය ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒ වගේම අර වෙළඳපොළ විශ්වාසය දිනා ගැනීම අති මහත්. ඒ සඳහා අර යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් මම එක කරුණක් කියලා මගේ මූලික අරමුණ දැක්වීම. අපි මේ අර්බුදය මේ ආකාරයෙන් පියමං කරන අතර රට ධන උත්පාදන ආර්ථිකයක් වෙත යොමු කර යුතු වෙනවා. ඒ සඳහා අපිට තියෙන මේ උගත් බුද්ධිමත් අධ්‍යාපනයක් තියෙන සමාජය ඒ නිෂ්පාදන සේවා ජාත්‍යන්තර සැපයුම් දාමයට සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර සන්නාමයක වැඩ කරන බුද්ධිමය හා ශ්‍රමික බලකායක් අපිට ගොඩනගන්න වෙනවා. ඒ වගේම රට තුළට එන ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වෙන ක්‍රමවේද අපි අනිවාර්යෙන් අනුගමනය කරන්න වෙනවා. දැනට ඒ තුළ තියෙන්නේ ඒ කියන අපි දකින්න යහපත් තත්ත්වයක් තියෙනවා. ගොවි ස්තුතියි. විශේෂයෙන් අපි දකිනවා ජනතාව පිට විශාල බදු පනවල තිබ්බත් විශාල මේ බදු දැලෙන් බොහෝ ව්‍යාපාරික ඒ වගේම අපනයන වෙළඳාමේ අපනයන කටයුතු දෙන කර්මාන්තකරුවන් හා ඒ වගේම විශේෂයෙන් රජයේ ආදායම් වෙන සුරා බදු දෙපාර්තමේන්තු ආදායම් දෙපාර්තමේන්තු රේගුව වගේ තැන්වල විශාල විදිහට ඒ අපහරණයන් සිද්ධ වෙනවා. මේ සඳහා අපි යෝජනා කරන දේ තමයි එක්තරා විදිහක තාක්ෂණය ආදායම් එකතු කිරීම සඳහා නවීන තාක්ෂණික උපාංග හා ක්‍රමවේදයන් හඳුන්වා දීම එක පැත්තකින් කළ යුතු වෙනවා. ඒ වගේම මේ 10% ආර්ථික වර්ධනය වැඩි කරන්න නම් අපේ වෙළඳපොළ හා අපේ රටවල ආයෝජනය කිරීම සඳහා විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරගන්න වෙනවා. එතෙන්දී අපි දකින්නේ නැහැ අද ආණ්ඩුව විදේශ ආයෝජකයන්ට ඒ විශ්වාසය ඇති වෙන විදිහට වැඩ කරනවා කියලා. උදාහරණයක් විදිහට අපි විදුලි බල ශේෂ්ත්‍රය ගත්තොත් ඒක අද අපේ රටේ භූදේශපාලනයට යටවෙච්ච කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රවාහනේ භූදේශපාලනයට යටවෙච්ච කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ බල්ලගතුර. නමුත් අපි විශ්වාස කරන්නේ අපිට පුළුවන් නියම භෞතික ජාතික භෞතික සැලැස්මක් තුළ මේ රටේ සංවර්ධන යෝජනා ක්‍රම හඳුනාගෙන ඒ සඳහා විනිවිදභාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් අපිට ඒ ආයෝජන ගෙන්වා ගැනීමට හැකියාවක් තියෙනවා නම් අපි විශ්වාස කරනවා රටේ ඒ ආදායම් තත්ත්වය ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම පැත්තෙන් ඉති වෙනවා. ඒ වගේම මම කිව්වා පහුගිය කාලේ මෙයා පංකොලොත් භාවය නිසා
විශේෂයෙන් නවෝත්පාදනයේ තිබිච්ච හොඳ ව්‍යාපෘති ඇනහිත ඒවා දේශපාලන හේතුින්ද වෙන්න පුළුවන් වෙනත් හේතුින්ද වෙන්න පුළුවන් මම ඒව කතා කරන්න යන්නේ නැහැ නමුත් තාක්ෂණික නගර එවැනි දේවල් මේ අද රට අතහැරලා යන බුද්ධි ගලණය සිටීමෙන් තියෙන ඒ ශ්‍රේෂ්ඨ වල බුද්ධිමත් තරුණයන්ට මේ රට තුල විශ්වාසයක් ඇති කරන්න පුළුවන් නම් තාක්ෂණික වශයෙන් මේ රට තුල ඒ තමන් කරන සේවා සැපයුම් සමහර නිෂ්පාදන අර ජාත්‍යන්තර ගෝලීය දාමයට තමන්ට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒ ඒ ඒ කුසලතාවය ඒ සඳහා පහසුකම් අවස්ථාව ලබා දෙන්න පුළුවන් නම් අපිට ඒ ආර්ථික වර්ධන වේගය ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම කෙටියෙන් කියවේ නමුත් ගොඩක් තරුණයෙක් කියන්න පුළුවන්. අපේ පොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාලයේ සහෝදරත්වයට අපේ පක්ෂයේ ස්තුතියි.